ඔය පදනම් කරගනිමින් හරිතාගාරක ඇති පැලැටිවල ජලය මුදා හරි ගුරුවරයෙකු ශ්‍රී ලංකාවේ විකිණීමට නම් ඇති පොතක් මාර්ගගත පොත්හලකින් මිලදී ගනි. මේකේ පොතේ ගොඩක් අය උත්තර දීලා තිබි ABC 3ම කියන එක. මෙතන BC වල කිසි ප්‍රශ්නයක් නැහැ පොතේක හරි. මොකද අපි කතා කරා හරිතාගාරවලදී තොරතුරු සංවිතාක්ෂණය අපි ඉහළ විදියට පාවිච්චි කරනවා. මාර්ගගතව පොත් මිලදී ගන්න යමක් මිලදී ගන්න ඒ තියෙන පහසුකම තොරතුරු සංවිතන තාක්ෂණයේ විධිමත් භාවිතයක් විදියට අපි පාවිච්චි කරනවා. හැබැයි ඒ කියන එක පොතේ ඉන්නේ පොතට මතක නම් ටෙලිවෙදිකම ගැන අපි කතා කරා ටෙලිමෙඩිසින් කියන එක වෙන්න නම් කෙලින්ම ශිෂ්‍යෙක් වෛද්‍යවරයෙකු ප්‍රොෆෙසර් බාගත්තොත් ඒක වැරදි ඇත්තටම. ඇත්තටම වෙන්න ඕනේ ශිෂ්‍යයා තවත් අයගේ සහායත්ව තව සහායක වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් හෙදියක් සමග තමයි වෛද්‍යවරයෙක්ව සම්බන්ධ වෙන්න ඕනේ නියමාකාරයට අපි ටෙලිවෙදිකම කියන එකට එන්න ඕන නම්. ඒක නිසා මේ තුනේම පුතේ ABC ප්‍රශ්න තුන මේ අගේ මේ මේ වගන්ති තුන ගත්තොත් B සහ C තමයි හරියටම හරි. එතකොට ඒ විභාගෙදී ඇත්තටම උත්තරේ විදිහට සලකලා තියෙන්නේ B හා C පමණයි කියන්නේ. හොඳයි. So let's move to the next one. Consider the following scenarios obtaining a copy of original birth certificate online, paying water bills online using website of National Water Supply and Drainage Board, updating a revision license for the vehicle online. Which of the above are e-government related services? අපි පුතේ උත්තර බැලුවොත් ඒකනම් ගොඩක් අයගේ හරි. හරි. මොකද ඒ සැරේ විභාගෙදී උත්තරේ BC සහ ABC කියන දෙකම දීලා තිබුණා. එතකොට මොකද මේකේ ඒ කියන එකේ පොඩි ඉෂුව එකක් තිබුණා. ඒක නිසා ඒ සැරේ ඔක්කොටමත් උත්තර දීලා තිබ්බා. එහෙම නැත්නම් BC only කියන එකටත් දීලා තිබුණා. අපි ප්‍රශ්නෙට ගියොත් the obtaining copy of original birth certificate online කියන එක e-government කියලා අරගෙන තිබුණා. e-government නැහැ කියලා තිබුණා. BC only කිව්වේ ඒකයි. ඒතර water supply drainage board කියන එකයි revenue license කියන එකයි මේ දෙක හරි. ඒ නිසා ඒ සැරේ උත්තර ඔක්කොම තිබ්බා. දැන් පුතාලගේ ඔක්කොගේම වගේ උත්තරේ හරි. අපි දෙවෙනි ප්‍රශ්නේ කතා කරන්න පුතේ උපැන්න සහතිකයේ මුල් පිටපතක් ලබා ගැනීම ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ වෙබ් අඩවිය හා බිල්පත් මාර්ගගතව ගෙවීම වාහන සඳහා අධ්‍යයන බලපත්‍රය මාර්ගගතව ලබා ගැනීම ඊ රාජ්‍ය සේවා මොනවද කියන එක තමයි අපි අහන්නේ. පුතාලගේ උත්තරවලට ගියොත් පුතාලට පෙනේ ඒ සැරේ උත්තරවලදී BC සහ ABC තුන මේ කියන තුනම දීලා තිබුණා. අනිවාර්යෙන් BC කියන දෙක නම් ගන්නවා. ප්‍රශ්න තිබුණේ බර්ත් සර්ටිෆිකේට් කියන එක ඒකත් ඒක නැතුව සහ නැතුව මේ දෙකම ඊ රාජ්‍ය සේවා යටතේ උත්තරයට දීලා තිබුණා. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නට ගියොත් if you go to the third one, which of the following are related to G2C government to citizen services in Sri Lanka? A viewing GCO level results online, B ordering food items online, renewing vehicle level licenses. Puttarata penwathi meke A and C are the government to citizen. Ordering food is not comes under this. එතකොට තුන්වෙනි ගත්තාම පුතාල බහුතරයේ උත්තරේ හරි. මේකෙදි ගහන්නේ ගවර්න්මන්ට් ටු සිටිසන් සර්විසස්. ඊයේ නැද්ද සර් එකට? මොකද පුතේ නෑ. ඕඩරින් ෆුඩ් අයිටම්ස් නේ. ෆුඩ් අයිටම්ස් කිව්වහම අපි හුඟක් වෙලාට වෙන්නේ කන්සියුමර් ටු කස්ටමර්. අපි ෂොප්ස් වලින් අපි ඕඩර් කරන්නේ. ඒතර BNE නෑ පුතේ එකට. හරි? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක කියන්නේ ගවර්නමන්ට් ටු සිටිසන්ස් කියන්නේ රජයක් විසින් දෙන සේවාවන්. රාජ්‍ය සේවාවන් ගැන මෙතන කතා කරන්නේ. So it will not come under G2C. Ordering food items means private නේ. Business to consumer අපි කියනවා B2C කියලා. We call it B2C business to consumers or business to citizens. Revenue license එක again it's a government service. අපි තුන්වෙනි උත්තරේ ගත්තොත් අපොස සාමාන්‍ය විභාග ප්‍රතිඵල මාර්ගගතව බැලීම
මාර්ගගත ආහාර වර්ග ඇනමුම් කිරීම වාහන ආදායම් පළපත මාර්ගගත අලුත් කිරීම පොතේ A B A C දෙකම රජයක් විසින් ලබා දෙන සේවාවන් ඒක නිසා ඒක G2C රජයෙන් පුරවැසියට ලබා දෙන සේවාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. හැබැයි මාර්ගගත ආහාර වර්ග ඇනමුම් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම රජයේ විය යුතු නැහැ. බොහෝ විට මේක පෞද්ගලික අංශයක් වෙන්නේ අපි කියනවා business to consumer. එන ව්‍යාපාර සහ පුද්ගලයන් අතර තියෙන සේවාවක් කියලා තමයි අපිට සැලකන්න වෙන්නේ. ඒතොර AC තමයි මේකට උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. Right. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. Which of the following is an example for data processing? Data processing එකක් වෙන්නේ මොකක්ද කියලා අහනවා. අපි කතා කරා ඕනෙම when you take any computer system we have three components: input, process and output. So the processing means basically you are converting input to the output. Now if you go through this calculating the account balance using banking software after cash withdrawal, copying a file from USB drive to hard disk of a computer, installing a sound card editing software in personal computer, scanning a letter using a scanner. So it asks an example of data processing. You are doing something, perform some calculations. So that's the first one is the answer. Basically, you are calculating the balance. Meaning if your answers are correct, if you go to that question, about 90% of your answers are correct on this. Right. අපි දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද කියන එක තමයි මේකදී අහන්නේ. මුදල් ආපසු ගැනීම පසු බැංකු කරණ මුදුකාංගයේ භාවිතින් ගිණුමේ ශේෂය ගණනය කිරීම, ගොනුවක් USB ධාවකයක් පරිගණකයේ දුරටටට කොපි කිරීම, පෞද්ගලික පරිගණකයට ශ්‍රව්‍ය සංස්කරණ මුදුකාංගයක් ස්ථාපනය කිරීම, සුපිරික්ෂකයක් භාවිත ලියුමක් සුපිරික්සීම. මේක ගණනය කිරීමක් වෙන නිසා පළවෙනි එක තමයි පොතේ උත්තරේ ඉන්න ඕනේ. පුතලා ගොඩකගේ උත්තරේ මේකේ හරි. ඔකගේ ම ඔල්මෝස්ට් 90% got the correct answer. අන්තිම ප්‍රශ්නේ a person inserts his ATM card into a bank ATM and enters his PIN code. Then he enters the amount of money he wants to withdraw after checking the available balance account. The ATM dispenses the money, update the balance, and display the new balance. Which of the following lists input, a process, and output? The given scenario respectively. So it should be input, a process, and output. Right? Then input එක ගත්තොත් දැන් අපි පළවෙනි කී කී ද ගොඩක් අය පළවෙනි එකට උත්තරේ දීලා තිබ්බා. So you have given the first one, but if you look at carefully, now first one, amount of money to withdraw, it's an input, I agree, but new balance, it's not a process. Now to take it as a process, you have to have some kind of a calculations there, right? Money is the output, the new balance is not the processing. It should be something to do with the change in the balance. So if you look at the second one is the correct answer. You see the input is amount of money to withdraw, updating the balance that you are performing something. So updating the balance, so that's the correct answer. And then you have a new balance. Third one, new balance, PIN code and amount of money to withdraw. So new balance is the output. PIN code is an input, amount of money to withdraw is an input. So the third one is also incorrect. Fourth one, updating the balance. So that's the process. PIN code input, new balance is the output. So the correct answer is the second answer. අපි මේකේ ගියොත් පුද්ගලෙක් තම ATM කාඩ් මත ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රය අතුකට තම පුද්ගලික ඇඳුම් අංකය ලබා දෙයි. අනතුරු ඔහු ලබා ගත යුතු මුදලේ අගය යන්ත්‍රය වෙත ලබා දෙයි. ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පිරික්සීම අනතුරු ATM යන්ත්‍රය මගින් මුදල් ලබා දීම ශේෂය ආවත් කලින් මහා නව ශේෂය දැක්වීම සිදු කරයි. ඉහත සංසිද්ධියට අදාළව ආදානය
ක්‍රියාවලියක් හා ප්‍රතිදානයක් පිළිවෙලින් දක්වා ඇත්තේ පහත කවරක්ද කියලා තමයි ප්‍රශ්නය අහන්නේ. ඒතර මේක පිළිවෙලින් අහන්නේ මේක කියන පිළිවෙලින් කියලා. ඒක නිසා පුතේ ගත්තොත් පළවෙනි එක ගත්තොත් ලබාගත් මුදල අන ඉන්පුට් එකක් එක හරි ආදානය නවශේෂය ප්‍රතිදානය. නවශේෂය කියලා කියන්නේ මුදල් ලබා ගත්තට පස්සේ ඉතුරු ශේෂය කියන එක. මේක ප්‍රතිදානය. මුදල් අය ප්‍රතිදානයක්. ඒ නිසා පළවෙනි එක වැරදි. දෙවෙනික ගත පුතල් රූපෙනි ලබාගත යුතු මුදල ශේෂය යාවත් කාලින් කිරීම නවශේෂය ලබාගත යුතු මුදල කියන්නේ ආදානේ ශේෂය යාවත් කාලින් කිරීම කියලා කියන්නේ සකස් කිරීම නවශේෂය තමයි ප්‍රතිදානය. එහෙනම් දෙවෙනික තමයි පුතේ උත්තරේ ඉන්න ඕනේ. ගොඩක් අයගේ හොඳයි ප්‍රශ්න පහෙන් 2 3 4 තියෙනවා. මම කිව්ව වැරදුනට කමක් නැහැ කියලා මේක පළවෙනිම ප්‍රශ්න ටික. ඒක 2 3 4 කියලා තියෙනවා. අපි ඉස්සරහට තවත් ප්‍රශ්න මීට අදාළව කරමු. හොඳයි පුතේ එහෙනම් අපි අද පාඩමට යමු. අද පාඩමේ අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ computer classifications එහෙම නැත්නම් මේ generations ගැන මුලින්ම කතා කරන classification එකක් විදිහට මේක පුතාලක පොතේ නැහැ පළවෙනි කී අන්තිම විදිහට තියෙන්නේ. නමුත් අපිට ඒකත් එක්තරා ක්‍රමයකට ගන්න පුළුවන් පරිගණක වර්ගීකරණය එහෙම නැත්නම් computer classification කියන එක යටතේ මේ මේක යටතේ අපි generations ගැන කතා කරනවා. right generations ගැන කතා කරනවා. මම ඒක share කරමු. හොඳයි මලින්දු ප්‍රශ්නයක් අහලා තිනු මම මේකට ආන්සර් එක දීලා ඉන්නම්. කම්පියුටර් එක ඕෆ් කරන්න පුළුවන්ද බටන් එකකින් කියලා අහනවා. මෙහෙමයි පුතේ ඒක ඒක හැම පරිගණකයකදීම කරන්න බෑ. බොහොමයක් පරිගණක වල අපි කෙලින්ම පරිගණකයේ තියෙන ඔන් බටන් එකකින් ඕෆ් කරොත් පරිගණකයට හානි වෙන්න පුළුවන්. හේතුව පරිගණකයක් අපි ක්‍රියාත්මක කරාට පස්සේ විවිධ වැඩසටහන් අපි වැඩ කරනවා. අපි මේ ගැන ඉස්සරහට කතා කරනවා. ඒ පරිගණක වැඩ කරනකොට ඊට අදාළ කොටස් අපි පරිගණක මතකයේ hard disk එකේ මේ විදිහට තියාගෙන තමයි වැඩ කරන්නේ. අපි හදිසියවත් on button එක press කළා off කරොත් ඒ අතරමැදදීම off කරොත් ඒ සමහර දත්තයන් තියෙන වෙනත් තැන්වල තිබිය යුතු තැන්වල නෙමෙයි. ඒ නිසා තමුන්ගේ දත්තවලට හානි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම ඒක ऑफ කරන්න ඕන අපි කියනවා පරිගණකකින් අපි ගිහිලා ඒක ෂට් ඩවුන් කරන්න ඕනේ. ඒ කියන්නේ මෘදුකාංකයක් හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඕගොල්ලන්ගේ ස්ටාර්ට් බටන් එකට ගිහිලා ඒකේ තියෙනවා ෂට් ඩවුන් කියන ඔප්ෂන් එක. ඒක ක්ලික් කරලා ඒක ඇත්තටම ක්ලික් කරන කරින් ඔයාලා තියෙන ඔක්කොම වැඩසටහන් ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝස් කරලා ඒක ක්ලික් කරලා ෂට් ඩවුන් කළා තමයි එතකොට තමයි ඔටෝමැටිකලි ඕෆ් වෙන්නේ. එතකොට අපිට හදිසියකටවත් එහෙම ඕෆ් කරන්න බෑ. හැබැයි මෙහෙම බලුවා නම් අපි හිතමු ලැප්ටොප් පරිගණකයක් තියෙනවා නම් පුතලට ස්ක්‍රීන් එක වැහුවොත් ඒ කියන්නේ අපි කියන්නේ ඕපන් කරලා තියෙන එක ක්ලෝස් කරොත් විරුද්ධ කරපු එක වැහුවොත් ඒක යනවා ස්ලීප් මෝඩ් එකට. ස්ලීප් කියන්නේ ෂට් ඩවුන් නෙමෙයි. ස්ලීප් මෝඩ් එක කියන්නේ බැටරිය එක තියෙන බැටරිය තියෙන්න ඕනේ. බැටරි බලයෙන් ඒක ඒ අවස්ථාව තියාගෙන ඉන්නවා. අය පාරක් විරුද්ධ කරපුවම ඒ නවත්තපු තැන ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ස්ලීප් මෝඩ්. ඒක ෂට් ඩවුන් නෙමෙයි. ඒක ඕෆ් කරනවත් නෙමෙයි. මතක තියාගන්න. එතකොට බැටරිය එක කන්සියුම් වෙනවා. එලත් බැටරිය එක අඩු ලෝ බැටරිය නම් තිබුණේ සමහරට ඕෆ් වෙලා යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න බටන් එකකින් ඕෆ් කරන්න බෑ. කම්පියුටර් ප්‍රශ්නයක් කරලා ස්ටක් වුණාම එහෙම නැත්නම් හිර වුණාම කෙනෙකුට වෙන ඔප්ෂන් එකක් නැත්නම් අපිට බටන් එක ඕෆ් කරන්න පුළුවන්. එතකොට ඕෆ් බටන් එක මිනිත්තු තප්පර කිහිපයක් ඔබාගෙන ඉන්න ඕනේ. උදාහරණයකට තප්පර 20ක් විතර වගේ. එතකොට එකපාර ඕෆ් එක සැරයක් තිබුණට සමහරට ඕෆ් වෙන්නේ නැහැ. එතකොට ඒ ඕෆ් බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ තප්පර 20ක් විතර. අපි කියනවා මේක රීස්ටාර්ට් කරනවා කියලා. සමහර පරිගණකවල සැකස්මනුව මේක රීස්ටාර්ට් වෙන්නත් පුළුවන්. එනිවේ මම හිතන හොඳ ප්‍රශ්නයක් මලින්ද අහලා තිබුණේ. Right, let's move on to the lesson for today. So what we are going to do is computer classification. Let me explain first, and then we'll take down later on. Connection එක නැතුව මේ පරිගණකේ open කරලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක display එකට හොඳ නැද්ද? මොකද පොති connection එක නැතුව කියන එකකින් අදහස් කරේ? ඒ කියන්නේ ඔය signal ඔය
ඒවයිම ගලවල කියන්නේ අපි ඔය කෝල් එහෙම ගන්න ඔය කෝල් එහෙම ගන්න ඔය සිග්නල් ඔව් නිකම්ම පරිගණකයක් ඒ කියන්නේ වැස්ස වෙලාවේ කනෙක්ෂන් මොනවත් නැතුව මේ ඕපන් කරපුවම ඩිස්ප්ලේ එකට හානි වෙනවා මට ඇත්තටම පැහැදිලි වෙන පුතේ වගේ ප්‍රශ්න right අපි එක එක කතා කරමු මම මම පුතත් එක වෙනම කතා කරන්නම් එක කමක් නැහැ right ඉන්න පුතේ මම ෂෙයා කරන්න මගේ ස්ක්‍රීන් එක එතකොට අද පාඩමේ අපි කතා කරන්න යන්නේ පරිගණක අපි එක එක ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන් we can classify computers depend on various things now the first one we call generations generation means here is a technological development palavin vidhiya tamai taakshnika diunu anuwa apita pariganaka vargikarane karanna puluwa so if you start with the generation there are four classifications we can discuss first generation computers second generation computers third generation fourth generation fifth generation and so on it should be five right ක්‍රම පහකට පරම්පරා පහකට වෙන් කරන්න පුළුවන් අපි කිව්වොත් පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව තෙවෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාව සහ පස්වෙනි පරම්පරාව කියලා අපිට පරම්පරා පහකට වෙන් කරන්න පුළුවන් මේ තාක්ෂණික දියුණුව කියන කණුව පුතලා හෙවොත් එහෙනම් මොකද්ද මේ what do you mean by technological advancement here it means that what technologies we have used in different you know generations now nowadays you know that computers works on electricity but when you look at the electricity the very first computers we had what we call vacuum tubes so let me share a screenshot what vacuum tubes are so these are like some of the vacuum tubes people have used earlier it looks like a bulb nikan putarala peena wedi me thiyene me vacuum tubes rikta kanala kiyana eka ape bulb ekak wage thamai pramaane right etara mulma kale palawini electronic upanga vidihata pawichchi karai mena me rikta kanala ehema natha vacuum tubes kiyane Right. So we have used vacuum tubes as the first technological development or in very first computer. The next one, vacuum tubes are at a passe. Then we had let me share ICs so then we had integrated circuits first one I told you we have vacuum tubes then we have transistors දෙවෙනික විදිහට තිබෙන්නේ පුතේ ට්‍රාන්සිස්ටර් හැබැයි මේ අපි අද දවසේ දකින ට්‍රාන්සිස්ටර් නෙමෙයි. Oh, let me share. So we have transistors. It should be like this. We have very big transistor. Nowadays transistors looks like this. නමුත් එක එක විදිහ හැදලා තිබුණ මුල් කාලෙදී ඒ පරිගණක වල විශාල ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තිබුණා ICs. ඊළඟ පරම්පරාව එහෙම නැත්නම් the third generation we have what we call transistors integrated circuit ICs. We are a chip scale,
මේ ICS වල තමයි තුකිනි පරම්පරාව වෙනකොට අපි ඒතර පුතාලට පේනවා ඇති ප්‍රමාණය එන්න එන්න කුඩා වුණා ඇතර දැන් අපි ගාව තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර්ස් එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මේ චිප් එක ඇතුලේ ගොඩක් ICS තියෙනවා මිලියන ගණනක් අපි මේක දාලා තියෙනවා ඒකට අපි තාක්ෂණයක් පාවිච්චි කරනවා ඒ ඉන්ටග්‍රේට් කරලා තියෙනවා මිලියන මිලියන ගණන් වලින් පස්වෙනි පරම්පරාවට තවත් මේ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා හොඳයි අපරක අපි නෝට් එකට ගියෝ let me move back to the note so the first generation computers What you need to remember is it's between 1940 to 1956. The vacuum tubes used computers design. Vacuum tubes were used to design computers. Then if you take the second generation computers, we had transistors. Then parampara apita thibbe transistor kiyana eka 1956 indan 63 dakwa. 1956 to 1963. Then third generation computers, we had integrated circuits, IC, 1964 to 1975. Then we have the same thing as the electronic upange pavich kare anukalita paripata kiyana eka. Ethoda me anukalaka paripataya tamai ilanga paramparawadi wedi wedi yoda gat. Fourth generation computers, microprocessors, and then it uses technologies called large scale integrated circuits and very large scale integrated circuits. So that means the millions of billions of ICs can put into one single chip. හතරවෙනි පරම්පරාව ගත්තොත් පුතේ microprocessor එකේ සුදුසු සැකසන් තමයි පාවිච්චි වුණේ. තර මේවා තුල විශාල ප්‍රමාණයෙන් අනුකලිත පරිපත සටහන් කරා ඒ විශාල ප්‍රමාණය අනුකලිත පරිපත එහෙම නැත්නම් ඉතාල විශාල ප්‍රමාණය අනුකලිත පරිපත කියන විදිහට තාක්ෂණ පාවිච්චි කරලා වැඩි ප්‍රමාණයක් මේවා ඇතුළේ ඇතුල් කරලා තියෙනවා. තර 5th generation එකේ තියෙන ultra තවත් වැඩි කියන එක. 5th generation starts from 1989 to present. So now we are in the 5th generation. Microprocessors again used But the technology is more advanced. Ultra large scale integration is used. Right? So, what api adhika pramani, api mamkyoni mambillions sa ita thoda vedi. Pramani transistors are put into machines. I will show you like. මෙතන මැෂින් එක මේක පැහැදිලි දන්නවා වෙනම මැෂින් එකක් විදියට අරගෙන පෙන්නන පුතේ තාක්ෂණික වෙනස් ස්විච් හැටි ඊට වඩා හොඳ එකක් අපිට තියෙනවා ඕකේ ලොක් ආ රයිට් මේ ඉමේජ් එක මේ මේ තියෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් කොහොමද වෙනස් වුණේ කියලා 1970 ඉඳන් 2020 දක්වා හරි එතකොට මම මෙතන පුතාලට මේකෙ පෙන්නනවා මේ graph එක මම දල වශයෙන් කියලා දුන්නොත් number of transistors thousands වලින් right එතකොට මේ පෙන්නන්නේ එක microprocessor එකක් ඇතුලේ කොච්චර transistor ප්‍රමාණයක් තියෙනවද කියලා පුතාලට පේනවා ඇති 10 7 වෙනි බලය වෙනකම් මේක තියන්න පුළුවන් thousands වලින් ගන්න හරි එතකොට මේ ස්පීඩ් එක මේ ට්‍රාන්ස්ෆර් ප්‍රමාණය ඉන්න ඉන්න වැඩි වෙනවා ඒ කියන්නේ වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් කියන්නේ අපි කතා කරන්නේ VLSI large VLSI ultra large VLSI කියන එක අපි කතා කරා
right. ප්‍රශ්නේ ගහලා තියෙනවා පුතේ කනිෂ්ක මේ ජෙනරේෂන් කියලා කියන්නේ මේ 9th ජෙනරේෂන් 10th ජෙනරේෂන් එක වෙනස්. මොකද ප්‍රශ්නයක් එක ඇහි අපි සාමාන්‍ය පුස්සකම් මිලදී ගන්න ගියාට පස්සේ අපි කියනවා මෙහෙම Intel Core i9 10th generation කියන්නේ age 10th generation කියනක මේ generation එක දෙකක් තියෙන්නේ මේ ඒ කියන්නේ ඒ processor එකේ generation ඒගොල්ලෝ ඒ කියන්නේ පරිගණක processors නිෂ්පාදනය කරන ආයතනයන් විසින් ඒ අදාළ වලට දෙනවා generation එක පළවෙනි එක දෙවෙනි එක කියලා දෙන්න improve කරන එක ඒ කියන්නේ එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඔයගොල්ලෝ පරිගණකයන් මිලදී ගනිද්දී 10th generation කියන්නේ 9 එකට වඩා වැඩි කියන අදහස ගන්න විතරයි තියෙන්නේ හරි නමුත් අපි මෙතනදී අපි පොදුවේ කතා කරන්නේ generations පහක් ගැන පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව තෙවන හතරවන සහ පස්වන කියලා. ඒතර එකේ ප්‍රධාන දේ මම දැනට කිව්වා electronic development, vacuum tubes, transistors, ICs, microprocessors. ඔය ටික තමයි පාවිච්චි වෙන්නේ. ඒතර අන්තිම දෙකේදී ඒ කියන්නේ හතර පරම්පරාව සහ පස්වන පරම්පරාව දෙකේදී පාවිච්චි වුණේ microprocessor තාක්ෂණික ශුද්ධ සක්සන කියලා අපි සිංහලෙන් කියනවා. හැබැයි ඒකේ තාක්ෂණීය වෙනස් ඒ කියන්නේ එන්න මේ ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩි කරලා තියෙන. ඒ කියන්නේ වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් කියන දාලා අදහස තමයි මට පුතාලට මේ මොහොතේ දෙන්න පුළුවන්. හොඳයි. ඒක තමයි තාක්ෂණීය පැත්තෙන් ගත්තොත්. අනෙක් දේවල් අපි ගත්තොත් චුට්ටක් බලාගෙන යමු. පළවෙනි පරම්පරාව ගත්තොත් ඒ වෙනකොට පුතේ කීබෝඩ් මවුස් තිබුණේ. There are no keyboards and mouse in first generation computers. ඒතර දත්ත ඇතුළත් කරන්න පුතේ පාවිච්චි කරේ සිදුරුපත් අපි කියන පංච් කාඩ්ස් කියලා. I will show you what punch card is. Say punch card. මම හිතන්නේ මයික් සරේ කොට එක පෙන්නුව අපි කතා කරා punch cards ගැන history වලදී. So and we have seen in a video as well. If you remember the last time video, we have seen a video as well. So this is a punch card. Right. So this is a punch card. So you have a set of numbers, and there are some holes inside this card. එක තියෙන කාඩ් එකේ හදස් තියෙන ඉන්ස අපි කියනවා මේවට සිදුරුපත් කියලා. එහෙනම් punch card. So they have taken this as the input. ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේ වීඩියෝ එක බලුවොත් නැත්නම් මගේ වීඩියෝ recording එක බලන්න. ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේක මේ පංච් කාඩ් සමයි අපි ඉන්පුට් එක විදිහට දුන්නේ. So there was no keyboard and mouse at that time. හරි keyboard mouse තිබුණේ නැහැ පුතේ. So punch cards were used. Right? එතකොට අපි සිදුරුපත් තමයි පාවිච්චි කරේ. අපි second generation එකට යද්දී ඒත් වෙනසක් වෙලා තිබුණේ නැහැ inputs වලට. ඒත් එහෙම තමයි තිබුණේ. හැබැයි තෙවන පරම්පරාව යද්දී keyboard mouse කියන එක ආවා. In third generation we had you know keyboard and mouse for the input. ඒ අද වෙනකොට මේක තවත් ඉදිරියට දියුණු වෙලා තියෙනවා. අපි ගත්තොත් ඊළඟට first generation computers ගත්තහම තිබුණු භාෂාව උනේ the language the computer uses is called machine language and assembly languages. මෙන්න මෙහෙම කියනවා බං පරිගණකයක් යව කිසියම් දෙයක් තේරුම් ගන්න පුතේ යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ පරිගණකෙට තේරෙන්නේ අදහස් දෙකයි. තියෙනවා සහ නැහැ. එහෙම නැත්නම් කියන්නේ විදුලිය තියෙනවා සහ නැහැ. එහෙම නැත්නම් අපි කිය වෝල්ටේජ් ලෙවල් ගත්තාම high voltage, low voltage. ඕක විතරයි පරිගණකේ තේරුම් ගන්න. මේක ගණිතමය ආකාරයට අපි දක්වනවා එක සහ බිංදු කියලා. එකෙන් දක්වන්නේ විදුලිය තියෙනවා. එහෙම නැත්නම් වැඩි වෝල්ට් කතාවයක් කියන එක බිඳුව කියන්නේ අඩුයි නැත්නම් අඩු වෝල්ට් ඉතාව. So high voltage or low voltage we call it. Computer understand only these two. In mathematics we represent using 1 and 0. අපි ගණිතයේදී මේක එක බිඳුව කියලා දක්වනවා. එහෙම නැත්නම් අපි binary කියලා තිස්සරට කතා කරන ඊළඟ පාඩම් විද්‍යාවතල මේ ගැන තවත් එකක් ඉගෙන ගන්න. එතකොට 1s and 0s වලින් හැම දෙයක්ම කියන්න ගත්තොත්. ඒ කියන්නේ මෙන්න මෙහෙම අපි මම පුතාලට පෙන්නන්නම්කෝ මෙන්න මෙහෙම let's මෙන්න මේ විදියට දැන් පුතාල දන්නවා අපි දැන් ගත්තොත් දෙක එකතු කිරීම තුන කියලා මෙහෙම ලියනවා this is what we understand
But computer doesn't understand this. For the computer, you have to put in binary. That means binary we will learn later on. So this is how we represent 2 in binary. This is how we represent 3 in binary. And plus addition also we have to put in binary. Let me put like this. පරිගණකයේ අපි සාමාන්‍ය පොතේ එකතු කිරීම ලියන්නේ මේ විදිහට දෙක එකතු කිරීම තුන. හැබැයි පරිගණකයේ මේක දැක්කොත් ඒක අපි ද්විමීය සංඛ්‍යා වලින් දක්වන්න ඕනේ. අපි බයිනරි වලින් කියන්න ඕනේ. 10 කියන්නේ 2යි 11 කියන්නේ 3යි. එකතු කිරීම කියන එකත් බයිනරි. මෙන්න මේ විදිහට දෙනකොට අපි මේකට කියලා කියනවා this is what we call අපි කියන machine language. Machine language එක කියන එක පරිගණකට තේරෙනවා. Computer can easily understand this. පරිගණකට මේක යන්ත්‍ර භාෂාව කියන එක තේරෙනවා. හැබැයි මේ අපේ භාෂාව කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිසා දැන් මිනිස්සු පරිගණකිතේ වැඩ කරද්දී ගොඩක් අපහසු නම් මුල් කාලෙදි මේක තේරුම් ගන්න අමාරුයි මේක කියන්න අමාරුයි වෙන පරිගණක රටසක් නිර්මාණය ගොඩක් අපහසුයි. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ මේක දියුණු කරා කොහොමද දියුණු කරේ? මේ යන්ත්‍ර භාෂාව වෙනුවෙන් තවත් භාෂාවක් නිර්මාණය කරයි. ඒකට කියව assembly භාෂාව කියලා. ඒ assembly භාෂාවේ තිබෙන උදාහරණයක් විදිහට එකතු වෙන ඉංග්‍රීසි කෝඩ් එකක් add මොනවද add කරන්න කියන එක වෙනම ලියලා තිබ්බා 2,3. මෙන්න මේ විදිහට ලියුවා. එහෙනම් මෙන්න මේකට තමයි අපි කිව්වේ assembly language. හැබැයි පුතේ මේ විදිහට නිර්මාණය කරාට අපි assembly language කියලා කිව්වා. හැබැයි අද වෙනකොට පුතාල programs ලියන්න අපි ඉගෙන ගන්නවා 11 පන්තියේදී in grade 11 we learn and there we write like this. මේවට කියන අපි කියන high level languages කියලා. එහෙම නැත්නම් උසස් මට්ටමේ භාෂා කියලා කියනවා. ඒතර පරිගණකයට කිසියම් දෙයක් තේරෙන පුතේ යන්ත්‍ර භාෂාවෙන් එහෙම නැත්නම් machine language එකකින් අපිට යමක් තේරෙන්නේ මේ high level languages වලින් තමයි. ඒතකොට දැන් අද දවසේ අපේ තියෙන පරිගණක භාෂා ගත්තොත් උදාහරණයක් C, Java, Pascal වගේ අපි ලියන්නේ මේ විදිහට. හැබැයි පරිගණකයට තේරෙන මේක පරිවර්තනය කරන්න ඕනේ. ඒකට තමයි අපි ඔය compilers එහෙම නැත්නම් interpreters එහෙම නැත්නම් අපි හරියට සිංහලෙන් කිව්වොත් සම්පාදක. හරි සහ අර්ථ විඤ්ඤාසක කියන මේ වැඩසටහන් වලින් මේ high level language එකෙන් අපි ලියන කෝඩ් එකක් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වෙනවා. අපි මේ ගැන අපි ඉස්සරහට පොතේ කතා කරනවා. මම මෙතනදී ආය පාරක් මේක කතා කරන්න එන්න. හොඳයි ආය පාරක් අපි මුලින් ඉඳන් ගියොත් එහෙනම් මතක තියාගන්න first generation computers remember machine language and assembly languages were used to develop software. So what you need to remember is early days we couldn't write as you wish. We have to use machine language or assembly language codes. එනං පළවෙනි පරම්පරාව ගත්තොත් පොතේ ඒ පරිගණක වැඩසටහන් නිපදවන පරිගණක භාෂා විදියට පාවිච්චි වුණේ යන්ත්‍ර භාෂාව. හරි යන්ත්‍ර භාෂාව machine language එහෙම නැත්නම් assembly භාෂාව කියන දෙක තමයි අපි පාවිච්චි කරේ. Right. මේ කාලෙම තවත් අදහසක් ආරම්භ වුණා පුතේ stored program concept. අපි කියනවා ආචයන කරලත ක්‍රමලේඛන සාකල්පය කියලා. මේකේ අදහස සරලයි. අපි කියනවා දත්ත සහ ක්‍රියාවන් සියල්ල අපි එකට තැම්පත් කරනවා කියන අදහසයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දෙක එකතු කිරීම තුන කිව්වොත් අපි කියනවා දෙක තුන කියන එකට ඒ කියනවා දත්තයන් කියලා කියනවා. එකතුව කියන එකට අපි කියනවා ක්‍රියාවලිය කියලා. ඒතර මේ සියල්ලම පරිගණක මතකයේ තියාගන්නවා කියන අදහස තමයි මේ stored program concept එක කියලා කියන්නේ. හැබැයි ලොකු ප්‍රශ්න තිබුණා. So in these computers high heat generation you need to consume lot of electricity, large in size, very large computers. You remember the vacuum tubes and there were 18,000 vacuum tubes a computer ENIAC penno awalata right very expensive only you know one or two you know organizations can afford this meke anith patra gathot ehema me pariganaka mul kala nipadechchiyo vishala taapayak pawichchuna
වැඩි විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරා මිලය බොහොම අධික වුණා. හරි ඒක නිසා ගොඩක් අයට පාවිච්චි කරන්න හැකියාව තිබුණේ. දැන් උදාහරණයක් විදිහට අපි ඊනියක් කියන එක ගත්තොත් ඊනියක් පරිගණකය ගත්තොත් පුතාලට මතකද දැන්නේ මම කලින් සතිය කිව්වා මේ ඊනියක් වල පාවිච්චි උනේ මේ අපි කියන vacuum tubes තමයි. හරි මේ vacuum tubes කියන එක තමයි අපි තාක්ෂණයේ විදිහට පාවිච්චි උනේ. वैक्यूम ट्यूब्स लोक राक वकीव मेकअक गत्म पेनो लोक वैक्यूम ट्यूब्स दे हैव यूज अबाउट 18,000 वैक्यूम ट्यूब्स वैक्यूम ट्यूब्स दहाट दाह हिता बल्ब दहाट दाह अन्न पाविच करण के एक हरीट परगण के क्रियात्मक बल्ब दहाट दाह दम वागे कुछ ताप्याक जनरेट देखिए हित बल राइट. So that's how the we started with computers, right? ENIAC is one of the examples. Now people have understood that you can't go like this, right? So they have developed electronics. Now they have used transistors. Devani paramparave pote meka thawa thiyunu karala api kiwa transistors aw. E ekama to store data store karaganna, to store data they have used tapes and floppy disks. Right, tapes have floppy disk කියන එකව hard disk තිබුණේ නැහැ. Right, tapes කියන එක කියන්නේ මෙන්න මේ මම පෙන්නනනම් so it's like this. Right, data methane wage tapes. Early days they have used tapes to store data. Then floppy disks. They have used what we call floppy disks. Meka na mama putalata ape physical classes patan gaththam pennanna mangawa thiyena collection ekak. මේ තියෙන 8 inch floppy disk එක මේ 525 floppy disk එක මේ 3.1 right floppy disk එක තමයි තියෙන්නේ 3.5 floppy disk එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ floppies වල තමයි data තියාගත්තේ. දාල වශයෙන් අපි ධාරිතාවේ කතා කරොත් if you discuss about the capacity is around like 1.44 ඒ කියන්නේ megabyte එකක් විතර. උදාහරණයක් විදිහට mp3 සින්දුවක් දාන්නා floppy disk තුනක් ඕන. හිතා ගන්න කොහොම මේ දත්ත කොච්චර ප්‍රමාණයක් තියා ගන්න පුළුවන්ද කියන එක. හරි. ඕගොල්ලෝ යහන සින්දුවක් mp3 කියලා තියෙන්නේ සින්දුවක් අහන්න මේ disk තුනක් ඕනේ ඒ කාලෙ විදියට. හරි. බොහොම කුඩා දත්ත ප්‍රමාණයක් තමයි තැම්පත් කරගන්න හැකි වුණේ floppy disk සහ tapes තමයි first generation computer sorry second generation එකේදී අපි පාවිච්චි කරේ. Right. In a second generation computers, gattahama transistors used for design computers, tape floppy disk for storage, high level language and assembly level language to for software. Now remember, I told you earlier, high level languages means a language very similar to what we use. For example, you can write as 2+3, and then assembly languages. Then smaller size than first generation computer. The size was small compared to first generation computers. Faster processing than the first generation computers and expensive, right? Devana paramparaya puthi mataka tiya ganna on tika katha kala transistor tamai taakshane pawichchi kare datta aachaneeta man putalata pennuwa tapes pati ema naththan floppy disk namya thati tamai pawichchi une etara bhashawana kathoth usas matte me bhashawan tamai pawichchi kare asas matte me bhasha saha assembly bhashawa kiyana bhasha tamai pawichchi kare pramaane saapeksha kudai අඩු තාප ප්‍රමාණයක් පළවෙනි පරම්පරාවට සාපේක්ෂව වේගවත් ඒ කියන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණකවලට වඩා වේගවත් වුණා හැබැයි මිලෙන් අධික වුණා. ඒතර උදාහරණයක් දීලා තියෙනවා හනිවෙල් 400 කියන කම්පියුටර් එක ගත්තොත් මං ඊනියක් කලින් පෙන්නුවේ හනිවෙල්
අනිවෙල් 4000 කියන එක ගත්තොත් පුතාලට පෙනෙයි මේ ඒක තමයි sorry හනිවෙල් කියන එකට අදාළව පරිගණක ප්‍රමාණය සාපේක්ෂව කුඩා වුණා සාමාන්‍යයෙන් ලොකු කැබිනට් එකක් විතර කාමරයක් කොටසකින් අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණා මං කිව්වා ඊනියක් කියන එක කාමරයක් විතර විශාලයි හැබැයි හනිවෙල් කියන එක මෙන්න මේ ප්‍රමාණය තමයි තිබුණේ ඒතර සාමාන්‍ය පුතාල ටේප්ස් මෙතනම් පුතාලට පේනවා you can see the tapes here tape storages are used right හැබැයි ඉන්පුට් එකට තාමත් කීබෝඩ් මවුස් වලට මේක පේන්නේ මේ තියෙන ටයිප්‍රයිටර් එකක් ඒක අදාළ නැහැ කීබෝඩ් මවුස් කියන එක වෙනම තිබුණේ නැහැ ඒ වෙනකොට right අපි ඊළඟට යමු third generation computers we had integrated circuits ICs තමයි පාවිච්චි වුණේ then high capacity disks hard disks chip disks වගේ ඒවා පාවිච්චි වුණා මම පෙන්නන මොකද සිප් disk කියන්නේ දැන් මම ඉස්සෙල්ලා floppy disk පෙන්වන පුතාලට floppy disk එකක් අපි දැක්කා ඒක සාමාන්‍යයෙන් ප්‍රමාණය කුඩයි මෙන්න මේ වගේ ඊට පස්සේ මේකේ capacity මං කියව ගොඩක් කුඩයි ඒක නිසා සිප් disk කියලා එක ආවා සාමාන්‍ය මෙගාබයිට් 100ක් විතර වගේ මෙගාබයිට් 100ක් 200ක් වගේ මේ මේ තියෙන සිප් disk මෙගාබයිට් 250ක් විතර වගේ disk එක ආවා අපේ floppy disk එකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. හරි තවත් දත්ත ප්‍රමාණය වැඩි වෙන මේ third generation computers වලදී. Right, keyboard mouse were used. Okay, keyboard mouse operating system were developed and high level languages were used. හරි operating systems කියන අදහස සංකල්පය ආවේ මේ third generation පරිගණක වලදී. ඒ කියන්නේ 1964 to 1975 before even iBoard mama ipadena thissala thamai pote meva develop velanne when you compare the sizes smaller sizes compared to previous generation faster processing still expensive and less power generation ekak ehema nathath heat generation ekak adu vela thiyena IBM 360 370 kena computers are examples thoro devana sorry thevana paramparawa gattot pote අපි කියන අනුකලිත පරිපථ එහෙම නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට් සමයි පාවිච්චි වුණේ දත්ත ආචාණී ඉහළ තැටි පාවිච්චි කරා දත්ත ආදාන්නර යතුරුපූර්ව මවුස් මොසිකේ පාවිච්චි වුණා මෙහෙම පද්ධති තිබුණා මුදුකංග නිර්මාණයට උසස් මට්ටමේ භාෂා තමයි පාවිච්චි වුණේ ප්‍රමාණය කුඩායි වේගවත් අඩු තාපයක් හැබැයි මිලෙන් අධිකයි අපි බලමු කොයි විදිහට IBM 360 කියන එක IBM 360 370 computers තමයි මේ තියෙන්නේ මේ තියෙන වගේ පෙන්මු තියෙන. එතකොට ප්‍රමාණය පොතලට පෙන්ව දෙයි තවත් කුඩායි. අර කලින් අපි ආවේ දැක්කටත් වඩා ඉන්න එන්න කුඩා ප්‍රමාණය තමයි 360 computers එකක තිබිලා තියෙන්නේ. Right. තාක්ෂණයේ ඉන්න පුතේ එතනදී වෙනස් වෙලා තියෙන්නේ. Right. Api each generation ekata giyot fourth generation computers microprocessors at the processors pawichu wenna gatte fourth generation computers at ekka api kiyenawa ekata shudra sakasana kiyala singhale thakshaniya pawichu wichi e waladi large scale integrated circuits eken ICs ma thamai wedi pramana walin athul karana thakshaniya kiyana ekai meke adahasa and very large scale integrated circuits api kiyana itha vishala pramane anukalita paripatha eken anu ICs kudak
ඇතුල් කරලා තමයි මම පොතරට ඉස්සලා graph එකේ පෙන්වුවා මේක end end වැඩි උනායි කියලා. ඒකම තමයි මෙතනදී කියලා තියෙන තාක්ෂණය end වැඩි උනා. එතකොට hard disk කියන ඒවා මෙතනදී පාවිච්චි කරන hard disks, floppy disk, optical disks, ඒ කියන්නේ CD, DVD අපේ මේ තාක්ෂණ හතර වෙන පරම්පරාවේ වෙනකොට එකතු වෙන්නට ගත්තා. operating systems තිබුණා graphical user interface, ඒ කියන්නේ windows කියන එක ආවේ එතකොට graphical user interfaces ඊට පස්සේ small කුඩක් කුඩයි ඊට පස්සේ portable එහා මෙහා ගෙන යන්න පුළුවන් upgradable වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට ආවේ හතර වෙන පරම්පරාවේදී. ඒතර අපි සිංහලෙන් කතා කරොත් පුතේ මෙතනදී අපි සුද්ධ සකසන පාවිච්චි උනේ වැඩි දාර්ථම යුද්ධ තැටි නම්ය තැටි ප්‍රකාශ තැටි කියන්නේ CD DVD කියන එක පාවිච්චි වුණා මේ කාලෙදී. ඊට පස්සේ චිත්‍ර කතුරු මොහොතක් කියලා කියන්නේ graphic user interface like windows windows වගේ මෙහෙම පද්ධති එන්න ගත්තේ මේ කාලෙදී. ඊට පස්සේ ප්‍රමාණයේ කුඩයි අපිට එහා මෙහා ගෙන යන්න පුළුවන් වුණා. IBM PC කියන්නේ මේකේ ආරම්භය. Early days මෙන්න මේ වගේ පුතල්ලු පේන්න ඇති මෙන්න මේ වගේ පරිගණක තමයි ඒ කාලෙ වෙනකොට පාවිච්චි කරේ. ඒතොර මේක තව දියුණු වෙච්ච අවස්ථා තිබුණා. ඒතර මම කම්පියුටර්ස් ඉගෙන ගන්න කාලේ පුතේ මෙන්න මේ වගේ පරිගණක වල තමයි අපි ඉගෙන ගත්තේ. ටික ටික ඒ කාලෙ වෙනකොට මේ පුතේ graphical user interfaces උත් පොඩ පොඩ develop වුණා. හරි. What we have now is fifth generation computers passana paramparave thiyenema thamai pote ada wenne integrated circuits ma thamai microprocessors wala thiyenne ultra large scale ekena adhika pramaane api nirmanaya kala thiyena pawichchi karagena ඊට පස්සේ ධාරිතාවයේ වැඩි the high capacity hard disks were used. Nowadays we have 500 megabytes, gigabytes, and terabytes. Even we have 1 TB, 2 TB, and so on. Very high capacity disk compared to early days. And internet were used. Internet is used, you know, in this duration. Multimedia applications used in this duration. Artificial intelligence. So all these applications came into picture in fifth generation computers. පසන පරම්පරාවිත් තමයි මේ හැම දෙයක්ම එකතු වුණේ. අපි කියනවා කෘත්‍රිම බුද්ධිය සහිත වීම බහුමාත්‍ය යෙදුම් අන්තර්ජාලයේ මේ සියල්ල පස්සන පරම්පරාවෙදි තමයි අපිට ලැබෙන්න ගත්තේ. පෝටබල් කම්පියුටර්ස් you can take anywhere like laptops, tablets, less expensive, high efficiency. ඒතර IBM notebooks එන්න ගත්තේ ඊට පස්සේ. Right. අපි IBM PC කියන ගත්තේ IBM notebook. So that's picture of a sophisticated tune. Mene me wage. So it like this, right? Ape taram lokune. Eita kalin ekak thibba convertible kiyala IBM PC tikak lokui mekat me wage vidihata. පරිගණක තිබුණා. ඔයාලේ ස්ටෝරේජ් එක කොච්චරක් තියෙනවද? මොකද පුතේ? පුතාගේ ප්‍රශ්න මට පැහැදිලි. ඔයාලේ ස්ටෝරේජ් එක ස්ටෝරේජ් එක කොච්චරද? බොහොම ටිකයි පුතේ. බොහෝ විට මෙගාබයිට් 200ක් 300ක් ඒ වගේ. ලොකු ස්ටෝරේජස් තිබුණේ මම මේකයි කිව්වේ. දැන් ඔය වෙනකොට ලොකු ඒවා තිබුණා. පස්සට තමයි දැන් තමයි අපිට ඔය තියෙන්නේ මේ 1 ටෙරාබයිට් 2 ටෙරාබයිට් විදිහට. මොල් කාලේ අපි මෙගාබයිට්ස් වලින් තමයි පටන් ගත්තේ. අතරම කිලෝබයිට්ස් වලින් පටන් ගත්තේ. මම වැඩ කරන කාලේ මම පාවිච්චි කරේ ෆ්ලොපි ඩිස්ක් එක 8 ඉන්ච් එක. ඒක සාමාන්‍යයෙන් කිලෝබයිට් 200ක් 250ක් විතර වගේ තමයි ස්ටෝර් කරන්න හැකියාව තිබුණේ. ඒ කියන්නේ ගම් ඉමේජ් එකක්වත් බැරි තරම් අපි පටන් ගන්න කාලේදී. Right? So now things have changed. You can store anything you want now. Right? So that's about the generations. What you need to remember is there are five generations and there are technological developments. There are advantages over the years. අපිට මතක තියාගන්න ඕනේ කොහොමද මොනවද තිබ්බ පහසුකම් කියන එක දල වශයෙන් මතක තියාගන්න.
then the next classification based on size pramaane gattot api pariganaka wala pramaane anuwa pote apita ek ek vidihata pariganaka nirmanaya karanna puluwa the first one we call super computers api kena superi pariganaka kiyala right super computers gattot ehema super computers ada wenakota nikan api nasa wage ayathana gattot ehema nath api hituwot ehema microsoft wage ඒ අෆෝඩ් කරන්න තැන් වල තමයි අපි මේ සුපර් කම්පියුටර් කියන එක පාවිච්චි වෙන්නේ මේක කාමරයක් විතර විශාලව ඇරේස් විදිහට තමයි තියෙන්නේ හරි ගොඩක් ලොකුයි මම හිතන්නේ මම පෙන්නන්න මේක වීඩියෝ එකක් මට මිනිත්තුවක් දෙන්න පුතේ හොයාගන්න right me mama ilaka video ke pennanne puthe attarama data center ekak eka attarama eka athule walata peni monawada thiyen taakshana kiyana eka saha igolu koi vidiyata weda karanne kiyana eka Data centers, the brains of the internet, the engine of the internet. It is a giant building with a lot of power, a lot of cooling, and a lot of computers. It's row upon row upon row of machines, all working together. So what you have seen here is supercomputers. I love building and operating data centers. I'm Joe Cava, Vice President of Data Centers at Google. I'm responsible for managing the teams globally that design, build, and operate Google's data centers. We're also responsible for the environmental health and safety, sustainability, and carbon offsets for our data centers. This data center here in South Carolina is one node in a larger network of data centers all over the world. Of all the employees at Google, a very, very small percentage of those employees are authorized to even enter a data center campus. The men and women that run these data centers and keep them up 24 hours a day, 7 days a week, they are incredibly passionate about what they're doing. In layman's terms, what do I do here? I typically refer to myself as the herder of cats. And I'm an engineer, hardware site operations manager. We keep the lights on and we enjoy doing it. And they work very hard. So we like to provide them a fun environment where they can also play hard as well. We just went past the 3 million man hour mark for zero lost time incidents. 3 million man hours is a really long time, and with the number of people that we have on site, that is an amazing accomplishment. I think the Google data centers really can offer a level of security that almost no other company can match. We have a information security team that is truly second to none. You have the expression, they wrote the book on that. Well, there are many of our information security team members that have really written the books on best practices in information security. Protecting the security and the privacy of our users' information is our foremost design criteria. We use various layers of higher level security the closer into the center of the campus you get. So just to enter this campus, my badge had to be on a pre-authorized access list. Then to come into the building, that was another level of security. To get into the secure corridor, which leads to the data center, that's a higher level of security. And the data center and the networking rooms are the highest level of security. And the technologies we use are different. Like for instance, in our highest level areas, we even use underfloor intrusion detection via laser beams. So I'm going to demonstrate going into the secure corridor now. One, I have to be on the authorized list with my badge. And then two, I use a biometric iris scanner to verify that it truly is me. Okay, here we are on the data center floor. The first thing that I notice is that it's a little warm in here. It's about 80 degrees Fahrenheit. Google runs our data centers warmer than most because it helps with the efficiency.
you'll notice that we have overhead power distribution. Coming from the outside yard, we bring in the high voltage power, distribute across the bus bars to all of the customized bus taps that are basically plugs where we plug in all the extension cords. All of our racks don't really look like a traditional server rack. These are custom designed and built for Google so that we can optimize the servers for hyper efficiency and high performance computing. It's true that sometimes drives fail and we have to replace them to upgrade them because maybe they're just no longer efficient to run. We have a very thorough end-to-end chain of custody process for managing those drives from the time that they're checked out to the server till they're brought to an ultra secure cage where they're erased and crushed if necessary. So any drive that can't be verified as 100% clean, we crush it first and then we take it to an industrial wood chipper where it's shredded into these little pieces like this. In the time that I've been at Google for almost 6.5 years now, we have changed our cooling technologies at least 5 times. Most data centers have air conditioning units along the perimeter walls that force cold air under the floor that then raises up in front of the servers and cools the servers. In our solution, we take the server racks and we butt it right up against our air conditioning unit. We just use cool water flowing through those copper coils that you see there. So the hot air from the servers is contained in that hot aisle. It raises up, passes across those coils, where the heat from the air transfers to the water in those coils, and then that warm water is then brought outside the data center to our cooling plant, where it is cooled down through our cooling towers and returned back to the data center, and that process just repeats over and over again. To me, the thing that amazes me about Google and the data centers is the pace of innovation and always challenging the way we're doing things. So when people say that innovation in a certain area is done, that we've kind of reached the pinnacle of what can be achieved, I just laugh. සුපර්කම්පියුටර් එකක් මම නෙමෙයි පුතේ එතනදී අපි ඇත්තටම දැක්කේ කම්පියුටර් සිස්ටම් එකක් එක data center එකක් සුපර්කම්පියුටර් කියන එකට සමානයි මොකද ඒකේ network කරලා තිබුණ පුතාල දැක්කන මට ඒකේ තව වීඩියෝ Good grammar and spelling are important, but if you want to write essays that inspire, the race for the world's fastest supercomputer is on. China held the lead for the last 5 years, but the United States has surged ahead with Summit. It's a $200 million government-funded supercomputer built for Oak Ridge National Laboratory in partnership with IBM and NVIDIA. But what is a supercomputer? Today's supercomputers are comprised of thousands of connected processors, and their speed has grown exponentially over the past few decades. The first supercomputer, released in 1964, was called the CDC 6600. It used a single processor to achieve 3 million calculations per second. While that may sound impressive, it is tens of thousands of times slower than an iPhone. If you have a smartphone, it is more powerful than the supercomputer that we had back in 1995 doing human genome. Today, Summit consists of over 36,000 processors from IBM and NVIDIA that can perform 200 quadrillion calculations per second. What a typical computer will do in 30 years, this machine will do in an hour. Summit takes up 5,600 square feet of floor space and has nearly 200 miles of cable. It uses 4,000 gallons of water per minute to stay cool and consumes enough power to run 8,000 homes. But why do we need such fast computers? It has tangible results in terms of how it helps society at large. It will translate into
better appliances, better security systems, better delivery of power, more efficient homes. Every aspect of life, it'll change. Supercomputers are used across all sectors, forecasting weather and climate trends, simulating nuclear tests, performing pharmaceutical research, and cracking encryption keys. Summit is the first supercomputer designed for artificial intelligence applications, and researchers plan to use Summit for AI projects that could identify genetic predispositions to cancer or opioid addiction. By surpassing China, the U.S. has escalated the tech rivalry between the two countries. There's no question the race is on, but this is not the space race. This is the race to knowledge. But faster supercomputers are already on the horizon. The European Union, Japan, and China are all developing machines they say will outperform Summit. The next big frontier is exascale computing. That is, computers that can perform a billion times a billion calculations per second. The use of this machine is only going to be limited by the imagination of the scientists who will have access to this machine. Hey there, thanks for checking out CNBC on YouTube. Be sure to subscribe to stay up to date on all of... අපිට ඒ වීඩියෝ එකේ ඔයගොල්ලෝ දැක්කෙත් සුපර් කම්පියුටර්ස් ගැන සහ ඒකේ තියෙන තරගය ගැන. I don't know whether you have seen heard China and USA fighting each other. Not fighting, they are competing each other. චීන සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තමයි මේ සුපර් කම්පියුටර්ස් වල තරගය තියෙන්නේ. ඒතකොට පළවෙනි එක මම කතා කර ප්‍රමාණාත්මක විදිහට අපි මේවා කර සුපිරි පරිගණක තමයි වෙන්නේ. සංකීර්ණ කටයුතු සඳහා තමයි පාවිච්චි කරන්නේ විශාලයි මිල අධිකයි we call supercomputers. Then we had the early days we had mainframe computers, traditional large institutional computers. ඒ කියන්නේ සාමාන්‍ය පාවිච්චියට නෙමෙයි. නමුත් ආයතනවලදී මේ mainframe computers පාවිච්චි කරා. හැබැයි මේක සුපිරි පරිගණක වලට වඩා වේග සහ මෙලෙකරි සහ ආදි කාලේ තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මෑතකදී අපි මේ විදිහටම කතා කරන්නේ මේන් ෆ්‍රේම් කියන නමින්. නමුත් මුල් කාලේ බොහොම වේගය අතින් හැකියාව අතින් වැඩි පරිගණක විශේෂම පරිපණිගිරයකට පරිශීලකයන් ගණනාවකට සම්බන්ධ වෙන පරිගණකයක් තමයි මහා පරිගණක කියලා කිව්වේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා කිව්වේ. So let me show you a main computer as well. පුතේ මෙන්න මේ ෆොටෝ එකේ පේන අලුතෙන් අපේ තියෙන අර අපි ගත සුපර් කම්පියුටර්ගේ කොටසක් විදියට අපිට ගන්න පුළුවන් සහ යූසර්ස්ලට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට තියෙන පරිගණක තමයි අපි මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා කිව්වේ. හැබැයි මේන් ෆ්‍රේම් කියන එක ටිකක් පරණයි. මේ තියෙන ඒගොල්ලෝ ඒ වගේ පැරණි කම්පියුටර් එකක් ඒ මුල් කාලේ පැවතිච්චි මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක්. ප්‍රමාණයේ විශාලයි සහ වැඩි පරිශීලකයන් ප්‍රමාණයට සම්බන්ධ වෙනවා කියන එක මතක තියාගන්න හරි. ඊට පස්සේ මිනි කම්පියුටර්ස් එකක් මම පෙන්නලා මින්න. මිනි කම්පියුටර්ස් ගත්තහම මෙන්න මේ වගේ ප්‍රමාණය ගත්තහම කලින් තිබුණේ වට වඩා ටිකක් කුඩායි මේන් ෆ්‍රේම් එකට වඩා ටිකක් කුඩායි සහ පරිශීලකයන් කුඩා ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න පුළුවන් පරිගණක තමයි
අපි මිනි කම්පියුටර්ස් කියලා කිව්වේ. එහෙම නැත්නම් මධ්‍ය පරිගණක කිව්වා. ඊට පස්සේ අන්තිමට එනවා මයික්‍රෝ කම්පියුටර්ස් කුඩා පරිගණක. හරි. ඒතර අද දවස්වල තියෙන අපි පරිගණක ගත්තොත් ලැප්ටොප්ස් ටැබ්ලට්ස් මෙන්න මේවා මයික්‍රෝ කම්පියුටර්ස් විදිහට ගන්න පුළුවන්. එන අපි දෙවෙනි ආකාරය කතා කරා අපි ප්‍රමාණාත්මකව මේක වෙනස් කරොත් ප්‍රමාණාත්මකව ගත්තොත් පුතේ අපිට පරිගණකය ක්ලැසිෆයි කරන්න පුළුවන් සුපිරි පරිගණක මහ පරිගණක මධ්‍ය පරිගණක ඒ කියන්නේ මධ්‍ය පරිගණක කියලා කියන්නේ අපේ මේ මහ පරිගණක වල කොටයි පරිශීලකයන් කිහිප දෙනයි සහ පෞද්ගලික එහෙම නැත්නම් ශුද්ධ පරිගණක කියන්නේ අපි දැන් පාවිච්චි කරන පරිගණක So in English, we say supercomputers, mainframe computers, mini computers, and microcomputers. So now we discuss two ways of classifying computers. One is generation. So under the generation, we can classify five ways: first generation, second generation, third generation, fourth generation, fifth generation. Based on size, we can classify as supercomputers, mainframe computers, mini computers, saha. microcomputers scale විදියට එහෙනම් අපි අද මේ වෙනකොට අපි වර්ග දෙකකට පුතේ පරිගණක වර්ගීකරණය කළා පළමු පරම්පරාව දෙවන පරම්පරාව තෙවන පරම්පරාව හතරවන පරම්පරාව සහ පස්වන පරම්පරාව අනුව ඊළඟට ප්‍රමාණීගත සුපිරි පරිගණක මහා පරිගණක මධ්‍ය පරිගණක සහ පෞද්ගලික නැත්නම් ශුද්ධ පරිගණක කියන විදියට ක්‍රම දෙකක් ගැන අපි කතා කරා මෙතනින් එහාට ගියොත් මලිත් ප්‍රශ්නයක් අහලා තිබ්බා පුතේ මිනි කම්පියුටර්ස් කියන්නේ දැන් පාවිච්චි කරනවද කියලා දැනට පාවිච්චින මිනි කම්පියුටර්ස් ඔක් තියෙන පුතේ ඔයගොල්ලෝ නිකන් කම්පියුටර් එකේ ගහලා බැලුවොත් මිනි කම්පියුටර් කියලා කුඩා පරිගණක වලට තාම මේ වචනේ පාවිච්චි වෙනවා නමුත් අපි පුතාලගේ මට්ටමේ කතා කරන පරිගණක කියන එක තමයි මෙතනදී අදහස් කරේ මිනි කම්පියුටර්ස් කියන එක මම එක එක එකක් පෙන්වන්නම් right මේ තියෙන මේ වගේ mini computers කියන ඒවා හැබැයි මේ කියන්නේ ඒකම අපි මේ classic වර්ගීකරණයේදී කතා කරන mini නෙමෙයි පුතේ මේ නමුත් mini කියලා තියෙනවා හරි ඒ දෙක පටල ගන්න එපා මේ නම් නැත්තම් ඔය පැටලෙන්න පුළුවන් ඊට පස්සේ අපි කියන නිර්මාණ තාක්ෂණය අනුව වර්ගීකරණය ගත්තොත් ඩිජිටල් කම්පියුටර්ස් තිබ්බා. දැන් අද තියෙන පරිගණක වලට අපි කියන ඩිජිටල් කම්පියුටර්ස්. We call it සංඛ්‍යාංක පරිගණක. ඒ කියන්නේ අපි කිව්ව දිමේ සංඛ්‍යා වලින් තමයි පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ එක බිඳුවේ. ඒතර මේ අද තියෙන පරිගණක වලට අපි කියන ඩිජිටල් කම්පියුටර්ස් කියලා. හැබැයි අපි එතනින් එහාට ගියොත් පුතේ අපි ECG machine එකක් එහෙම ගත්තොත් ECG machine එකේ එහෙම අපි ගත්තොත් ප්‍රතිසම එහෙම නැත්නම් උෂ්ණත්වයේ පීඩනයේ වේගය වෙන භෞතික මිනුම් පාවිච්චි කරන පරිගණක තියෙනවනේ ඒවට අපි කියන ප්‍රතිසම පරිගණක එහෙම නැත්නම් ඇනලොග් කම්පියුටර්ස් කියලා. So there are computers called analog computer which uses analog signals like things like temperature, pressure, speeds, right? Can be used as a you know measurements and they change, right? ඊළඟට තියෙනවා අපි කියන මිශ්‍ර පරිගණක කියලා මේ කලින් කතා කරපු සංඥා වර්ග දෙකේම තියෙන ඒවා. මෙතන මම කියවා ECG කියන එක මේ දෙකේම සංකලනයක් කියලා තමයි ගන්න. එහෙනම් මතක තියාගන්න තුන්වෙනි එක පුතේ නිර්මාණ තාක්ෂණය අනුව ගත්තොත් පරිගණකේ අපිට වර්ගීකරණය කරන්න පුළුවන් සංඛ්‍යාංක පරිගණක, ප්‍රතිසම පරිගණක සහ මිශ්‍ර පරිගණක කියලා. So remember based on design technology we can say we can classify computers as digital computers, analog computers and hybrid computers. Digital කියන්නේ 1 0 දෙකයි කියන අදහස. Analog කියන්නේ දැන් උෂ්ණත්වය ගත්ත පුතේ වෙනස් වෙනවනේ. අන්ත දෙකක් විතරක් නෙමෙයි තියෙනවා. ඒක නිසා තමයි අපි analog කියලා කියන්නේ. And last one අපි අද වෙනකොට සාමාන්‍ය අපි පාවිච්චි කරන පරිගණක ගත්තොත් පුතල දන්නවා අපි desktop පරිගණක තියෙනවා desktop computers එහෙම නැත්නම් personal computers PC කියලා කියනවා.
එමෙතන සිංහලෙන් කිව්වොත් මේස පරිගණක කියලා කියනවා අපි සාමාන්‍ය පරිගණක. ඇයි අපි මේසයක් මේස පරිගණක කියලා කියන්නේ සාමාන්‍ය මේසෙක මතු පිට තියෙන නිසා. We call it desktop computer because you normally kept the computer on a desk. So we call it desktop computer. එතෙන් එහාට ගිප්පුවාම අතට අද වෙනකොට පාවිච්චි කරනවා laptop computers. එහෙමනම් ඒවට තව වචනයක් පාවිච්චි කරනවා notebook computers කියලා. Right? Laptop. Palm top computers තියෙනවා. Palm එක උඩ. Palm top කියන එක මම ඔයාලට ආවම් පෙන්නන I have it. Palm top top කියන එක ගොහම් කුඩයි. අත්ලේ තියාගන්න පුළුවන් කියන අදහස තියෙන්නේ. හරි. ගොහම් කුඩා. පරිගණක තමයි මේ palm top කියලා කියන්නේ. අතන තියා ගන්න පුළුවන් දල වශයෙන් මෙන්න මේ වගේ ඇති මෙන්න මේ වගේ palm top right මෙන්න මේ වගේ එකක් මං ගාවත් තියෙනවා මේකත් මේ මුලදී ආව කම්පියුටර් එකක් අපි physical classes පටන් ගත්තට පස්සේ අපි මම පෙන්නන palm computer එක අපි දකින්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණයෙන් අපිට බලන්න හැකියාව තියෙනවා right ඊට පස්සේ අපිට තියෙනවා tablet computers දැන් අද වෙනකොට ඔයගොල්ලෝ දන්නවා touch screen එකත් එක්ක තියෙන computers තියෙනවා tablet කියලා අපි කියනවා නේද දැන් ගොඩක් අය පාවිච්චි කරන tablet පරිගණක එතකොට සාමාන්‍ය අපි කතාවට කියන්නේ මේක ස්පර්ශක තිරයක් තමයි තියෙන වෙනම keyboard එකක් නැහැ තිරයක් පමණයි තියෙන්නේ keyboard එක තියෙන තිරේ ඒ නිසා මේකට කියනවා අපි tablet computers skills computers with a touch screen we call it tablet computer sparshaka tirayak sahita parigana walata api kiyano tablet pariganaka kiya etin yahata giyapuwam pothe tikak wadiye meda karawa ganna awashya nan ehema naththam daritaye wedi pariganaka gattot workstation pariganaka thiyena wedi linketra pariganaka more powerful computers than personal computer and meekanta special hardware enhancement මේ වැඩනිකේද පරිගණක කියන්නේ පුද්ගලික පරිගණකට වඩා වැඩි හැකියාවක් තියෙන පරිගණක. ඒතොර අපි ඒවට වර්ක් ස්ටේෂන් කියන සාමාන්‍යයෙන් අපි network එකක් හදද්දී network කියලා කියන පරිගණක ගණනාවක් තියෙද්දී ඒකට සම්බන්ධ කරලා ඒ තැන්වල තියෙන powerful computers අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ වර්ක් ස්ටේෂන් computers කියලා. එතරින් එහාට ගිහපොම් පුතේ තියෙන තව server computers කියලා සේවා යෝජිත සේවා දායක. දැන් ඔයගොල්ලෝ දන්නවා පුතේ ඔයගොල්ලෝ අන්තර්ජාලයට පිවිසෙනවා. අන්තර්ජාලයේ විවිධ තාක්ෂණික ඒවට පුතල සම්බන්ධ වෙනවා. ඒතර මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දී අපි සම්බන්ධ වෙන්නේ අපේ පරිගණක ඉඳන් තවත් පරිගණකයකට. ඒ අපි සම්බන්ධ වෙන පරිගණක අපි සාමාන්‍ය කියන්නේ server computers. Right? Server කියලා කියන්නේ the computers provide some service. Right? So web server serves web pages. නේ Google වගේ කියොත් එහෙම Google ලගේ තියෙන web server එකට තමයි අපි සම්බන්ධ වෙන්නේ. Then you can have database servers, file servers, email servers. Now if you got to Gmail කියන එක, ඒක Google ලගේ email server එක. අන්න ඒ වගේ. අපි මේ සේවා යෝජිත සේවා දායක පරිගණක ගැන කතා කරොත්, සේවාවක් සඳහා තියෙන පරිගණක තමයි අපි මේ විදිහට නම් කරන්නේ. සේවාවක් කියලා කියන්නේ කිසියම් විදිහකට කිසියම් සේවාවක් සඳහා වෙන් වෙච්ච ඒවා. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා අපි web පිටු ලබා ගන්න එහෙම නැත්නම් අන්තර්ජාලයේ තොරතුරු ලබා ගන්න සම්බන්ධ වෙන පරිගණක ප්‍රාප්ති කියන වෙබ් සේවා දායක පරිගණක. හරි? ඒ වගේ ගොනු සේවා දායක පරිගණක තියෙන අපිට අවශ්‍ය ෆයිල්ස් නම් ගොනු නම් ඒවා ගන්න සම්බන්ධ වෙන පරිගණක අපි කියන ගොනු සේවා දායක පරිගණක. ඊට පස්සේ අපි ඊමේල් යවනවා නම් උදාහරණෙන් Gmail වගේ එතනදී අපි සම්බන්ධ වෙන පරිගණකයට කියනවා විද්‍යුත් තැපැල් සේවා දායක පරිගණක. හරි? අපි කියනවා ඊමේල් සර්වර්. අන්න ඒ විදිහට විවිධ සේවා සපයන පරිගණක වලට තමයි අපි server computers කියලා කියන්නේ. හොඳයි. ඔය ටික තමයි පුතේ අපිට කතා කරන්න තියෙන්නේ අද දවසේ. එහෙම නොත් ඉතුරු ටික තියෙන පුතේ note එක ලියා ගන්න මම කලින් සැරේ වගේම note එක පුතාලට මේ WhatsApp කරනවා. note එක ලියා ගන්න සමහර පුතාලා note එක ලියලා මට ඇත්තටම WhatsApp කරලා තිබ්බේ. ඒතකොට මම දන්නවා පුතාලා note එක ලිව්වා කියලා. හරි? ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. හැබැයි මම කැමතියි පුතාලා පොතල ගතිම නෝට් එක ලියා ගන්නවා නම් print out එකක් තියා ගන්නට වඩා මොකද එතකොට ඕගොල්ලන්ගේ ඔළුවට එනවා මොනවද මේ අපි කතා කරේ කියන එක.
හොඳයි පුතේ ඊළඟ එක තමයි මට ඕනේ ප්‍රැක්ටිකල් ක්ලාසස් වලට ෂෙඩියුල් එක හදන්න මේක දවස් දෙකකට මම හදනවා ළමයි පුතාලගේ එක සැරේකට හතර දෙනා ගානේ මම ඒකට ඊමේල් ලින්ක් එකක් දෙන්න අපිට ඔන්ලයින් ෆිල් කරන්න පුතාලා හිමුනොත් පුතාලට පුළුවන් වෙලාව ටයිප් කරමු राइट पुते हरि एना मे ग्रुप्स देखकर तमाय मम दान्यानि मंग वाले शेयर करना स्क्रीन निकल राइट टाइम इनपुट अलग दी लती है ना अरे पुते मम शेयर करना मे लिंक एक राइट मम लिंक पुता शेयर करना